තොර මේ වසර පහේ ප්‍රශ්න සාකච්ඡා කරනකොට අපිට යම් ආවෝදයක් ලැබෙනවා ප්‍රශ්න සකස් වෙන්නේ කොහොමද මෙන්න මේ අපි සඳහන් කරපු කරුණු ටික විශේෂයෙන්ම මෙන්න මේ කරුණු මෙන්න මේ බෙදීම් සහ ත්‍රිකෝණ අර්ගල පිළිබඳ ආයුබෝවන් ආදරණීය දුවේ පුතේ එඩුකේෂන් ලංකාවේ තියෙන හදත් ඔබ ආදරයෙන් පිළිගන්න ලබනවා අද අපි කතා කරන්නේ පුරවැසි අධ්‍යාපනය විෂය යටතේ පසුගිය වසර 5ක් තුල පළවෙනි පත්‍රයට අඩංගු වෙලා තියෙන ප්‍රශ්න ටික ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක ගැටුම් නිරාකරණය 10 ශ්‍රේණිය 5 වෙනි පාඩම මේ මාතෘකාව යටතේ පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර අවුරුදු 5ක ඇතුළත් වුණ MCQ ප්‍රශ්න තමයි අපි අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ප්‍රශ්න කතා කරන්න පෙර අපි මාතෘකාව ටිකක් හඳුනාගනිමු. අපි දන්නවා 10 ශ්‍රේණිය පාඩම් ඒකක පහක් තියෙනවා. පහෙන් පස්වෙනි පාඩම් ඒකකයේ තමයි ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක ගැටුම් නිරාකරණය. එතකොට මේ ගැටුම් අපි වර්ග කළොත් ප්‍රධාන වර්ග දෙකකට බෙදෙනවා. පළවෙනි එක තමයි අභ්‍යන්තර ගැටුම් දෙවෙනි එක තමයි ජාත්‍යන්තර ගැටුම්. එතකොට මේ අභ්‍යන්තර ගැටුම් කියලා කියන්නේ රට තුල ඇති වෙන ගැටුම්. ජාත්‍යන්තර ගැටුම් කියලා කියන්නේ රටෙන් පරිබාහිරව වෙනත් රටවල සිදුවන ගැටුම්. එතකොට අභ්‍යන්තර ගැටුම් නැවත අපි කොටස් දෙකකට බෙදනවා. පුද්ගල ගැටුම්, සමාජ ගැටුම්. ඒ කියන්නේ පුද්ගලයන් අතර පුද්ගලයන් කීප දෙනෙක් අතර පුද්ගල කණ්ඩායමක් අතර ඇති වෙන ගැටුම් වලට අපි කියනවා පුද්ගල ගැටුම්. පවුල් අතර ඇති වෙන ගැටුම්, පුද්ගලයන් අතර ඇති වෙන ගැටුම්, ඒවා පුද්ගල ගැටුම් විදිහට හඳුන්වනවා. සමාජ ගැටුම් කියලා කියන්නේ පුද්ගලයන් කීප දෙනෙක් නෙවෙයි රටේ සමාජයට බලපාන, සමස්ත සමාජයට බලපාන ගැටුමක් නම් අපි ඒකට කියනවා සමාජ ගැටුම් කියලා. උදාහරණයක් විදිහට රටේ ආගමික ගැටුමක් තියෙනවා නම්, එහෙම නැත්නම් වාර්ගික ගැටුමක් තියෙනවා නම්, දැන් අපේ රටේ පැවතුණු උතුරු නැගෙනහිර ගැටුම වගේ ගැටුමක් තියෙනවා නම් ඒ ගැටුම අපි සමාජ ගැටුම් විදිහට හඳුනා ගන්නවා. පුද්ගල ගැටුම්, සමාජ ගැටුම්. මේ පුද්ගල ගැටුම් වලට අපි තව නමකින් හඳුන්වනවා පුද්ගල ගැටුම්. ඒකට අපි කියනවා සූක්ෂම ගැටුම් කියලා. ඒකට සමාජ ගැටුම් අපි හඳුන්වනවා සාර්ව ගැටුම්. ඒක පුද්ගල ගැටුම් කියන්නේ සූක්ෂම ගැටුම් කියන්නේ එකයි, සමාජ ගැටුම් කියන්නේ සාර්ව ගැටුම් කියන්නේ එකයි. සූක්ෂම කියලා කියන්නේ පුද්ගලයන් කීප දෙනෙක් අතර ඇති වෙන ගැටුම්. සාර්ව ගැටුම් කියලා කියන්නේ සමාජීය ගැටුමක්, සමාජයට බලපාන ගැටුමක්. ඊළඟට ජාත්‍යන්තර ගැටුම් ගත්තාම ජාත්‍යන්තර ගැටුම් අපිට හඳුනා ගන්න පුළුවන් වර්ග දෙකකින්, මතවාදී ගැටුම් සහ යුද්ධමය ගැටුම්. එතකොට මෙතන මතවාදී ගැටුම් කියලා කියන්නේ අපි දන්නවා සෝවියට් රුසියාව සාධනවාදී සමාජවාදී බලකඳුළු සහ බටහිර යුරෝප රටවල් අතර තියෙන දේශපාලන මතවාදයේ මත ඇතිලා තියෙන ගැටුම් වලට අපි කියනවා මතවාදී ගැටුම්. එතකොට යුද්ධමය ගැටුම් කියලා කියනවා අපි පළවෙනි ලෝක යුද්ධය, දෙවෙනි ලෝක යුද්ධය වගේ යුද තත්ත්වයන් ලෝකයේ ඇතිලා තියෙන රටවල් අතර ඒවට අපි කියනවා යුද්ධමය ගැටුම් කියලා. එතකොට මේ විදිහට අපි ගැටුම් වර්ග හඳුනා ගන්නවා. දැන් අපි බලමු මේ මාතෘකාව යටතේ, මේ බෙදීම් යටතේ මේ වසර පහේ ඇවිල්ලා තියෙන ප්‍රශ්න කොහොමද ඇවිල්ලා තියෙන්නේ කියලා. 2017 වසරේ බලමු. 2017 25 වෙනි ප්‍රශ්න විදිහට ඇවිල්ලා තියෙනවා. ගැටුමක් निराකරණයේදී ජය ජය විසඳුම් ලබා ගැනීමට යොදාගත හැකි පහසුම ක්‍රමවේදය වන්නේ. මෙතන ගැටුම් निराකරණයේදී විසඳුම් කීපයක් හම් වෙනවා. එකක් තමයි අපි ජය ජය විසඳුම් කියනවා. එක ජය ජය, දෙක ජය පරාජය, තුන පරාජය ජය, හතර පරාජය පරාජය. ඔන්න විසඳුම් හතර තමයි ලැබෙන්නේ. එතකොට මේ ජය ජය විසඳුම කියලා කියන්නේ ගැටුමට සම්බන්ධ පාර්ශ්ව දෙකම, ඒ ගැටුම සම්බන්ධයෙන් යම් ජයග්‍රහණයක් ලැබෙනවා නම් ඒකට අපි කියනවා ජය ජය විසඳුම කියලා. ඒක ගැටුමට සම්බන්ධ පාර්ශ්ව දෙකෙන් එක් පාර්ශ්වයක් ජය ලැබෙනවා නම් අනෙක් පාර්ශ්වය පරාජය ලැබෙනවා නම් ඒකට අපි කියනවා ජය පරාජය විසඳුම කියලා. උදාහරණයක් විදිහට අපි ගැටුම් නිරාකරණ ක්‍රමයක් තමයි විනිසීමේ ක්‍රමය. ඒක විනිසීමේ ක්‍රමයෙන් අපි උසාවිය වෙත ගොස් තමයි ගැටුම් නිරාකරණය කරන්නේ.
එතකොට උසාවියේදී එක් පාර්ශවයක් ජයග්‍රහණය කරනවා අනිත් පාර්ශවය පරාජය වෙනවා. ඊළඟට තුන්වෙනිදම පරාජය ජය. එක කණ්ඩායම පරාජය වෙනවා අනිත් කණ්ඩායම ජයග්‍රහණය කරනවා. හතරවෙනිදී ගත්තාම දෙගොල්ලම පරාජය වෙනවා. එහෙනම් මේ ගැටුම සම්බන්ධයෙන් දෙපාර්ශවයටම යම් පාඩුවක් අලාභයක් එහෙම නැත්නම් දෙපාර්ශවයේ මේ ගැටුම සම්බන්ධයෙන් බලපාතන සම්පත් පිළිබඳව දේපල පිළිබඳව දෙපාර්ශවය වෙන අවශ්‍යතාවක් සිද්ධ වෙනවා කියලා අපි කියනවා පරාජය විසඳුම කියලා. එහෙමනම් මෙතෙන්දී ගැටුම නිරාකරණයදී ජයජය විසඳුම ලබා ගැනීමට යොදාගත හැකි පහසුම ක්‍රම වේදය පිළිතුරු තියෙනවා. 1 සාකච්ඡා ක්‍රමයයි, 2 කේවල් ක්‍රමයයි, 3 සාමන්ත්‍රණයයි, 4 මැදි හත්කරණයයි. එහෙමනම් මේ ගැටළු විසඳීමේ ක්‍රම අතරින් ජයජය විසඳුම ලැබෙන්නේ සාකච්ඡා ක්‍රමයෙන්. එහෙමනම් නිවැරදි පිළිතුර පළවෙනි එක සාකච්ඡා ක්‍රමය. ඊළඟට 2017 28 වෙනි ප්‍රශ්නේ වෘත්තීය ශාස්ත්‍රය තුල සේවය සේවක දෙපක්ෂය අතර ගැටුම් ඇති වුට ප්‍රජාතන්ත්‍රවාදීව ආරවුල් විසඳා ගැනීමට බහුලව භාවිතා කරන ක්‍රමයක් වන්නේ. එතකොට ප්‍රජාතන්ත්‍රවාදීව ගැටුම් නිරාකරණය කර ගැනීමට. එතකොට අපි ප්‍රජාතන්ත්‍රවාදීව කියලා කියනකොට අපි දන්නවා ප්‍රජාතන්ත්‍රවාදී කියලා කියන්නේ බහුතර මතය ඊළඟට විවේචනය කිරීමේ නිදහස, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස, ඒ වගේ නිදහස භුක්ති විඳින සමාජයක් තමයි අපි කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් කියලා. එතකොට මේ ප්‍රශ්නේ අහන්නේ සේව්‍ය සේවක දෙපක්ෂය අතර ගැටුම් ඇති විට. සේව්‍ය සේවක, සේව්‍ය කියලා කියන්නේ සේවා හිමියන්, සේවක කියලා කියන්නේ ඒ ආයතනයේ වැඩ කරන සේවකයන්. එහෙනම් ස්වාමියා එහෙම නැත්නම් පාලක පක්ෂය සහ පාලිත පක්ෂය අතර ඇතිවන ගැටුම් ප්‍රජාතන්ත්‍රවාදීව විසඳා ගන්න බහුලව භාවිතා කරන්නේ පළවෙනි පිළිතුර සාකච්ඡා ක්‍රමයයි, 2 සමතකරණයයි, 3 මැදි හත්කරණයයි, 4 කේවල් කිරීමයි. මොනනම් මේ සාකච්ඡා ක්‍රමය, සමතකරණය, මැදි හත්කරණය මේ පිළිතුරු තුනම ගත්තාම ඊට වඩා වෙනස් කේවල් කිරීම. කේවල් කිරීම කියලා කියන්නේ වෘත්තිමය ආරවුලක් ඇති වුණු විට සේවක සේවක වැටුප් සම්බන්ධයෙන් හෝ වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් හෝ ප්‍රශ්නයක් තියෙනවා නම් තමයි ඉල්ලීම් ඉදිරිපත් කරන අය ආයතන වෙත, ආයතන ප්‍රධානීන් වෙත ඒ ඉල්ලීම් ඉදිරිපත් කරනකොට ඒ ඉල්ලීම් වලට එකඟ නැත්නම් මේ සේවකයන් ඉල්ලීම් ලබා ගැනීම සඳහා උද්ඝෝෂණය කරනවා, විරෝධතාව දක්වනවා. ඒ වගේ දක්වන අවස්ථාව නැවත සාකච්ඡා මේසෙට කැඳවලා ඔවුන්ගේ ඉල්ලීම් ගැන සාකච්ඡා කරලා සලකා බලලා දෙපාර්ශ්වම එකගත්තයට පැමිණෙනවා. එවනම් මේ ප්‍රජාතන්ත්‍රවාදීව තමයි සිද්ධ වෙන්නේ. ඒ නිසා මෙතන නිවැරදි පිළිතුර වෙන්නේ 4 වෙනි පිළිතුර කේවල් කිරීම. ඒකට අපි කියනවා කේවල් කිරීම සහ සහමන්ත්‍රණය කියලා කියනවා. සාකච්ඡා කරනවා, කේවල් කරනවා, ඉල්ලීම් කරනවා, නැවත සාකච්ඡා කරනවා, අවසානට එකගත්තයට පැමිණෙනවා. නිවැරදි පිළිතුර 4 කේවල් කිරීම. ඊළඟට බලමු 2018 ප්‍රශ්න දෙකයි ඇවිල්ලා තියෙන්නේ. 2018 19 වෙනි ප්‍රශ්න විදියට පුද්ගලයාගේ අභ්‍යන්තර හා බාහිර හේතු පදනම් කරගෙන නිර්මාණය වන ගැටුම් හැඳින්වෙන්නේ 1 ගෝත්‍ර අතර ඇතිවන ගැටුම් ලෙසය, 2 දේශපාලන මතවාද මත ඇතිවන ගැටුම් ලෙසය, 3 පුද්ගලයා තුළ නිර්මාණය වන ගැටුම් ලෙසය, 4 සමාජීය සාධක මත ඇතිවන ගැටුම් ලෙසය. පුද්ගලයාගේ අභ්‍යන්තර හා බාහිර හේතු පදනම් කරගෙන නිර්මාණය වන ගැටුම්. එතකොට පුද්ගලයා තුළ තමයි මේ දේ සිද්ධ වෙන්නේ. පුද්ගලයාගේ අභ්‍යන්තරය පුද්ගලයාගේ බාහිර ක්‍රියාකාරකම් නිසා. එහෙනම් මේ පිළිතුරු හතරෙන් ගෝත්‍ර ඇතිවන ගැටුම් වැරදි, දේශපාලන මතවාද කියන එක වැරදි, සමාජීය සාධක මත ඇතිවන ගැටුම් කියන එක වැරදි. නිවැරදි පිළිතුරු වන්නේ 3 වෙනි එක පුද්ගලයා තුළ නිර්මාණය වන ගැටුම්. ඒවට අපි කියනවා පුද්ගල ගැටුම් කියලා. මෙතන ගැටුම් වර්ග හැඳුන්වනවා. එවනම් මේ පුද්ගල ගැටුම් වලට තමයි මේක අදාළ වෙන්නේ. එහෙනම් නිවැරදි පිළිතුර 3 පුද්ගලයා තුළ නිර්මාණය වන ගැටුම් ලෙසය. ඊළඟට 2018 38 වෙනි ප්‍රශ්නේ ඇවිල්ලා තියෙනවා. ගැටුම් ආවම කර ගැනීම සඳහා පුරවැසියෙකු තුළ වර්ධනය කරගත යුතු සමාජ ගුණාංගයක් වන්නේ. එතකොට මේකත් අපිට නිතර ප්‍රශ්න වලට මුණ ගැහෙන එකක්. පුද්ගලයා තුළ ඇති කරගන්න ඕන සමාජීය ගුණාංග සහ පුද්ගල ගුණාංග මේවා අපි පාඩම් කරගන්න ඕනේ. සමාජීය ගුණාංග මොනවද, පුද්ගල ගුණාංග මොනවද කියලා. මෙතන අහන්නේ වර්ධන කරන සමාජීය ගුණාංග පිළිතුරු තියෙනවා 1 ජීවිත හානි වැළැක්වීම, 2 මානසික ආතතිය අවම කිරීම, 3 අන්මතකරු කිරීම, 4 නිර්මාණාත්මක චින්තනය වර්ධනය. එතකොට මෙතන
නිවැරදි පිළිතුර වෙන්නේ සමාජ ගුණාංගයක් තමයි අන්මත ගරු කිරීම. එතකොට අන්මත ගරු කිරීම, අන් අයට ගරු කිරීම, ඊළඟට සවන් දීම, පරිත්‍යාගශීලී බව, එහෙනම් මේ ලක්ෂණ වලට අපි කියන සමාජීය ගුණාංග. එතකොට පුද්ගල ගුණාංග කියන්නේ පුද්ගලයා තුළ ඇති කරගන්න ගුණාංග. ඒ කියන්නේ ඉවසීම, ආත්ම අවබෝධය, ඊළඟට දරා ගැනීම සත්‍ය සහ නිර්මාණශීලී චින්තනය. ඒවට අපි කියනවා පුද්ගල ගුණාංග කියලා. बलपान सांस्कृतिक साधक समाज विद्यात्मक साधक මනෝවිද්‍යාත්මක සාධක වේ බලමු මේකත් විතර ප්‍රශ්න වලට එන එක ජොහාන් ගැල්ටුන්ගේ ත්‍රිකෝණ අරගල ගැටුම් ආකෘතිය මතක තියාගන්න ඕනේ මේ ත්‍රිකෝණේ අපි දකුණු පැත්තෙන් A කියලා පටන් ගත්තාම A B C මේ ආකාරයට ත්‍රිකෝණ ගැටුම් ආකෘතිය නිර්මාණය වෙලා තින්නේ එතකොට අපි මේ අක්ෂර මාරු කරන්න නැතුව දාන්න ඕනේ ඉහළට A දාලා මෙහාට B දාලා මෙහාට C දාන්නේ නැතුව A B සී විදියට අපි මතක තියාගන්න ඕනේ මෙතනින් අහන්නේ ආකල්ප යනුවෙන් හඳුන්වන්නේ එතකොට මෙතන A කියලා කියන්නේ චර්යාව B කියලා කියන්නේ සන්දර්භය C කියලා කියන්නේ ආකල්ප එතකොට මෙතන A කියන්නේ පුද්ගල චර්යාවන් ගැටුම් වලට බලපාන බව ගැටුම් මේ ත්‍රිකෝණය තුළින් ඉදිරිපත් කරන ආකෘතිය තුළින් ඊළඟ සන්දර්භය කියන්නේ පසුබිම් හේතු දේශපාලන ආර්ථික පසුබිම් හේතු බලපානවා ගැටුම් ඇති වෙන්න ඒ කියන්නේ සන්දර්භය කියන්නේ ආකල්ප කියලා කියන්නේ මනෝවිද්‍යාත්මක හේතු පුද්ගලයන්ගේ මනෝවිද්‍යාත්මක සාධක හේතු පදනම් වෙනවා ගැටුම් ඇති වෙන්නේ නම් ආකල්ප කියලා කියන්නේ මනෝවිද්‍යාත්මක සාධක. එහෙනම් මෙතන පිළිතුරු හතරෙන් දේශපාලන සාධක වේ, සංස්කෘතික සාධක වේ, සමාජ විද්‍යාත්මක සාධක වේ, මනෝවිද්‍යාත්මක සාධක වේ. එහෙනම් මේ මනෝවිද්‍යාත්මක සාධක තමයි ආකල්ප කියන එකට එන්නේ නිවැරදි පිළිතුරු හතර. මනෝවිද්‍යාත්මක සාධක වේ. ඊළඟට 2019 34 වෙනි ප්‍රශ්නේ තියෙනවා ගැටුම්කාරී චර්යා සහිත පුද්ගලයන් නිසා ඇතිවිය හැකි තත්ත්වයන් කිහිපයක් පහත දැක්වේ. A. ශනික කෝපය නිතර ඇතිවීම, B. මිතුරන් සමග නිතර ගැටුම් ඇතිවීම, C. පුද්ගලයන් තුළ ආතතිය ඇතිවීම, D. අසල්වාසීන් සමග ගැටුම් ඇතිවීම. ඉහත තත්ත්වාතුරේ සමාජීය තත්ත්වයන් ඇතුළත් පිළිතුර තෝරන්න. අපි අර ඉස්සෙල්ලා සමාජ ගුණාංග සහ පුද්ගල ගුණාංග කිව්ව කාරණා මතක තියාගත්තාම ඒකත් මේ ප්‍රශ්නයට අදාළයි. සමාජීය තත්ත්වයන් ඇතුළත් පිළිතුර. මෙතන ශනික කෝපය කියලා කියන්නේ සමාජීය තත්ත්වයක් නෙමෙයි බලන්න. ඊළඟට B කියලා කියන්නේ මිතුරන් සමග නිතර ගැටුම් ඇතිවීම. ඒක සමාජීය තත්ත්වයක්. ඒක අදාළ වෙනවා. ඊළඟට C පුද්ගලයන් තුළ ආතතිය ඇතිවීම. ඒකට ආතතිය ඇතිවීම කියලා කියන්නේ ඒක පුද්ගලයා අභ්‍යන්තරයේ සිද්ධ වෙන දෙයක් නෙවෙයි පුද්ගල සාධකයක් ඒ ඊළඟට D අසල්වාසීන් සමග ගැටුම් ඇතිවීම අසල්වාසීන් සමග ගැටුම් ඇතිවීම කියන එක සමාජීය තත්ත්වයක් පළවෙනි පිළිතුර තියෙන්නේ A හා C දෙවෙනි පිළිතුර තියෙන්නේ B හා C තුන්වෙනි පිළිතුර තියෙන්නේ B හා D හතර තියෙන්නේ A හා D එමනම් නිවැරදි පිළිතුර තමයි 3 B හා D ඒ කියන්නේ මිතුරන් සමග නිතර ගැටුම් ඇතිවීම අසල්වාසීන් සමග ගැටුම් ඇතිවීම ඒවා සමාජීය තත්ත්වයන් නෙවෙයි තත් සමාජීය සාධක. ඊළඟට ආයේ 35 වෙනි ප්‍රශ්නේ විදිහට ඇවිල්ලා තියෙනවා දේශ සීමා නම් සාධකයේ පදනම් කරගෙන ගැටුම් නිර්මාණය වෙති රාජ්‍යයක් වන්නේ. මේ කොටසත් අපි හොඳින් මතක තබා ගත යුතු කොටසක්. ගැටුම් ඇතිවන මූල. මේ ගැටුම් ඇතිවන මූල හතරක් තියෙනවා. 1 වාරිකත්වය, 2 දේශපාලනය, 3 සමාජ ආර්ථික තත්ත්ව, 4 ආගමික මතවාද. මේවා ප්‍රධාන මූල හතර. ඒක වාරිකත්වයට උදාහරණ තමයි මේ තියෙන්නේ කුලය, ගෝත්‍ර, මතවාද. කුලයට උදාහරණයක් තමයි රුවන්ඩාවේ හුටු සහ ටුට්සි කියන ගෝත්‍රිකයන් අතර ජාති අතර ඇතිවුණු ගැටුමකට අපි කුල ගෝත්‍ර ගැටුමට උදාහරණයක් ඉදලා දක්වනවා. වාරිකත්වය කියන ගැටුම ඇතිවුණු මූලයට තමයි මේ උදාහරණය අපි දක්වන්නේ. ඊළඟට දේශපාලන. දේශපාලන දේශ සීමා බලවියාප්තිය කියන කර්ම පද නම් කරගෙන තව දේශපාලන ගැටුම් ඇති වෙන්නේ. ඒක දේශ සීමා වලට අපි ගන්න විතර ගන්න උදාහරණයක් තමයි ඊශ්‍රායලය හා පලස්තීනය අතර ගැටුම්.
එතකොට බල ව්‍යාප්තිය ගත්තාම බටහිර ධනවාදී සහ සෝවියට් රුසියාව කියන්නේ ධනවාදී බල කඳවුර සහ සමාජවාදී බල කඳවුර වර්තමානයේ පවා දකින්න ලැබෙන මතවාදී බල ව්‍යාප්ති ගැටුම. එතකොට මේ බල ව්‍යාප්ති ගැටුමක් තමයි මේකත් අපිට ගන්න පුළුවන් දේශපාලන ගැටුමක් විදිහට මේ පසුගිය දවස්වල තිබුණු මේ වර්තමානයේ පවතින රුසියා යුක්‍රේන යුද්ධය ගත්තාම මේ ගැටුම් යටතේ දේශපාලන ගැටුම් යටතේ බල ව්‍යාප්ති යටතේ අපට හඳුනන්න පුළුවන් මේවා කාලීන වේල ප්‍රශ්න සමහරට එන්න පුළුවන්. එහට දේශීය නම් සාධක පදනම් කරගෙන ගැටුම් නිර්මාණයේ ඇති රාජ්‍ය වන්නේ 1 අයර්ලන්තය 2 ඊශ්‍රායලය 3 සිරියාව 4 රුවන්ඩාව. ඒක රුවන්ඩාව දේශීය සීමා නෙවෙයි රුවන්ඩාව වාරිගතය. ඊළඟට සිරියාව අයර්ලන්තය. අයර්ලන්ත කියන්නේ ආගමික ඒක නිකාය. අයර්ලන්ත යුද්ධය කියලා කියන්නේ ආගමික මතවාදය යටතේ නිකාය ભેදය යටතේ ගැටුම් ඇති වෙලා තියෙන රටක්. එහෙමනම් නිවැරදි පිළිතුර ඊශ්‍රායලය. ඊශ්‍රායල කියලා කියන්නේ දේශපාලන මූලයත්තේ දේශ සීමා පදනම් කරගෙන ගැටුම් ඇතිවුණු රටවල්. එහෙනම් දේශ සීමා නම් සාධක පදනම් කරගෙන ගැටුම් නිර්මාණය ඇති රාජ්‍යයක් වන්නේ නිවැරදි පිළිතුර 2 ඊශ්‍රායලයයි. ඊළඟට බලමු 2020 වර්ෂයේ ප්‍රශ්න ඇවිල්ලා තියෙන මොනවද කියලා. ප්‍රශ්න හතරක් ඇවිල්ලා තියෙනවා මේ මාතෘකාවේ. ඒ පාඩම් එකක යටතේ බලමු දෙවෙනි ප්‍රශ්න තියෙනවා. ගැටුම් නිරාකරණය කිරීමේ අපේක්ෂාවෙන් පාර්ශ්වකරුවන්ගේ කැමැත්ත මත තීරණ ක්‍රියාවට නැංවීම හඳුන්වන සංකල්පය කුමක්ද? නැත්නම් ගැටුම් නිරාකරණය කරන ක්‍රම අපි දන්නවා බේරුම් කිරීම, කේවා කිරීම සහ සාමන්ත්‍රණය, විනිසීම, මැදිහත්කරණය, සමතකරණය, උපදේශනය කියලා මැදි ගැටුම් නිරාකරණය කරන ක්‍රම තියෙනවා. ගැටුම් නිරාකරණය කිරීමේ නිරාකරණය කිරීමේ අපේක්ෂාවෙන් පාර්ශ්වකරුවන්ගේ කැමැත්ත මත. ඒකට ගැටුමට සම්බන්ධ පාර්ශ්වකරුවන් දෙගොල්ලම එකතු වෙලා මෙන්න මේ ක්‍රමයට අපි මේ ගැටුම විසඳගමු කියලා යොදා ගන්නා ක්‍රමය මොකක්ද කියලා තමයි අහන්නේ. 1 බේරුම් කිරීම, 2 කේවා කිරීම, 3 විනිසීම, 4 මැදිහත්කරණය. එතකොට මැදිහත්කරණය කියලා කියන්නේ සාකච්ඡාවෙන් අපොහසත් වුණොත් ගැටුම නිරාකරණය කරගන්න යොදා ගන්නා ක්‍රමයක්. අන්න ඒ වගේ අර මූලික හැඳින්වීම මතක තියාගන්න ඕන හැම ගැටුම නිරාකරණ ක්‍රමයකම. මැදිහත්කරණය කිව්වම මතක් වෙන්න ඕන සාකච්ඡාවෙන් ගැටුමක් නිරාකරණය කරගන්න අපොහසත් වුණොත් යොදා ගන්න ක්‍රමයක් තමයි සාකච්ඡා ක්‍රමය. එතකොට කේවල් කිරීම සහ සහමන්ත්‍රණය කියලා කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදීව ගැටුම් නිරාකරණය කරගන්න යොදා ගන්න ක්‍රමයක්. එවනම් බේරුම් කිරීම කියලා කියන්නේ පාර්ශ්වකරුවන් කැමැත්ත මත තීරණ ක්‍රියාවට නැංවීමේ ක්‍රමයක් තමයි බේරුම් කිරීම. එතකොට මෙතන පිළිතුරු තියෙන්නේ බේරුම් කිරීම, කේවා කිරීම, විනිසීම, මැදිහත්කරණය. එතකොට විනිසීම කියලා කියන්නේ උසාවිය හරහා. එතකොට දෙගොල්ලම කැමති වෙලා නෙමෙයි උසාවිය යන්නේ. එක අය පාසය ගැටුමට සම්බන්ධ එක් පාසයක් තමයි උසාවියට යන්නේ. එහෙනම් විනිසීම කියන්නේ පාසකරුවන් කැමැත්තෙන් යන එකක් නෙමෙයි එක් පාසකරුවෙකුගේ අභිලාෂය මත. කේවා කිරීම කියලා කියන්නේ ඒ ඉල්ලීම් දිනා ගන්න අය ඉදිරිපත් කරන දෙයක්, ඉල්ලීමක්. එවනම් නිවැරදි පිළිතුර තමයි 1 බේරුම් කිරීම. එවනම් බේරුම් කිරීම දෙගොල්ලම කතා කරලා බේරුම් කරුවකු මාර්ගයෙන් වෘත්තිමය බේරුම් කරුවන් ඉන්නවා. කවුද අපි යොදා ගන්න බේරුම් කරුව විදිහට කියලා දෙගොල්ලම සාකච්ඡා කරගෙන තමයි බේරුම් කරුවකු හරහා ගැටුම නිරාකරණය කරගන්නේ. ඊළඟට 2020 11 වෙනි ප්‍රශ්නේ විදිහට තියෙනවා පුද්ගලයා තුල හා පුද්ගලයන් අතර ඇතිවන ගැටුම් හඳුන්වන්නේ. පිළිතුරු 1 පුද්ගල ගැටුම් ලෙසය, 2 සමාජීය ගැටුම් ලෙසය, 3 සූක්ෂම ගැටුම් ලෙසය, 4 පවුල් ගැටුම් ලෙසය. එන පුද්ගලයා තුල හා පුද්ගලයන් අතර ඇතිවන ගැටුම් 1 පුද්ගල ගැටුම්, 2 සමාජීය ගැටුම්, 3 සූක්ෂම ගැටුම්, 4 පවුල් ගැටුම් ලෙසය. එහෙනම් මේ ප්‍රශ්නේ අපහැදිලි බවක් තියෙනවා. පුද්ගලයා තුල හා පුද්ගලයන් අතර ඇතිවන ගැටුම්. එහෙනම් පුද්ගලයා තුල හා පුද්ගලයන් අතර ඇතිවන ගැටුම් වලට තමයි අපි අර පුද්ගල ගැටුම් කියලා සූක්ෂම ගැටුම් කියලා. එතකොට අනිත් ඒවාට කියනවා සමාජීය ගැටුම්. එහෙනම් මෙතන පුද්ගල ගැටුම්, සූක්ෂම ගැටුම්, පවුල් ගැටුම් කියලා කියන්නේ තුනම එකක්. සමාජීය ගැටුම් කියලා කියන්නේ මේ සමාජ ගැටුම් වලට. එතකොට අනික් පිළිතුරු තුනම ඇතුළත් අදාළ වෙන්නේ පුද්ගල ගැටුම් වල. සූක්ෂම ගැටුම්, පුද්ගල ගැටුම්, පවුල් ගැටුම්. එතකොට මෙතන අපි නිවැරදි පිළිතුරු විදිහට සූක්ෂම ගැටුම් විදිහට අපි නම් කරනවා. නමුත් මේ ප්‍රශ්නේ
අපහැදිලිතාවය තියෙනවා ඒක හොඳින් ඔබත් ඒ පිළිබඳ විමසිලිමත් වෙන්න ඊළඟට බලමු 2020 වෙනි ප්‍රශ්නේ විදිහට ඇවිල්ලා තියෙනවා ශ්‍රී ලංකාවේ වසර 30ක් පමණ පැවති ජනවාරික ගැටුම අයත් වන්නේ කුමන ගැටුම් වර්ගයටද 1 පුද්ගල ගැටුම් 2 සමාජ ගැටුම් 3 ආගමික ගැටුම් 4 ආර්ථික ගැටුම් ශ්‍රී ලංකාවේ වසර 30ක් පමණ පැවති ජනවාරික ගැටුම් අපි කියන උතුරු නැගෙනහිර ගැටුම් එහෙම නැත්නම් කෝටි ත්‍රස්තවාදී ගැටුම කියලා අපි කියනවා නේද එතකොට මේ ගැටුම මෙතෙන්දී අයිති වන්නේ මොන ගැටුම් වලටද දැන් අපි ගැටුම් වර්ග කළා පුද්ගල ගැටුම් සමාජ ගැටුම් එහෙම නැත්නම් සූක්ෂම ගැටුම් සහ සාර්ව ගැටුම් විතර මෙතන පිළිතුර තියෙන්නේ පුද්ගල ගැටුම් සමාජ ගැටුම් ආගමික ගැටුම් ආර්ථික ගැටුම් එහෙම නැත්නම් ආර්ථික ගැටුම නෙවෙයි ඒ ගැටුම ඒකට ආගමික ගැටුමකුත් නෙවෙයි පුද්ගල ගැටුමකුත් නෙවෙයි එහෙම නැත්නම් අපේ රටේ උතුරු නැගෙනහිර තිබුණු වාර්ගික එහෙම නැත්නම් අපි කියනවා කෝටි සත්තාවාදී ගැටුම කියලා එහෙම නැත්නම් ඒක අපි හඳුන්වන්නේ සමාජ ගැටුමක් විදිහට එහෙම නැත්නම් 20 වෙනි ප්‍රශ්නේ නිවැරදි පිළිතුර 2 සමාජ ගැටුම් 29 වෙනි ප්‍රශ්නේ තියෙනවා පහත දැක්වෙන්නේ ගැටුම්ගේ ත්‍රිකෝණ අර්ගල ගැටුම් ආකෘතියයි දැන් ඔබට පැහැදිලි වෙනවා දැන් ප්‍රශ්න වසර කීපයකම ආවා මේ ත්‍රිකෝණ අර්ගලය ගැටුම් ආකෘතිය සම්බන්ධයෙන් පහත දැක්වෙන්නේ ගැටුම්ගේ ත්‍රිකෝණ අර්ගල ගැටුම් ආකෘතියයි මෙහි A B H C පිළිවෙලින් දක්ව ඇති වර්ණය තෝරන්න දැන් A B C පිළිවෙලින් දක්ව ඇති වර්ණය තෝරන්න කියලා කියන්නේ බලන්න A B C එතකොට A කියන්නේ චර්යාව B කියන්නේ සන්දර්භය C කියන්නේ ආකල්පය එහෙනම් මේ පිළිතුර තියෙන එක බලමු 1 චර්යාව ආකල්ප විශ්වාසය 2 චර්යාව සන්දර්භය ආකල්ප 3 ආකල්ප සන්දර්භය පුරුදු 4 සන්දර්භය පරිසරය සම්බන්ධතා එහෙනම් නිවැරදි පිළිතුර චර්යාව සන්දර්භ ආකල්ප මොන නිවැරදි පිළිතුර දෙවෙනි පිළිතුර චර්යාව සන්දර්භ ආකල්ප ඊළඟ බලමු පසුගිය ඕ ලෙවල් ප්‍රශ්න පත්‍රයේ කියන්නේ 2021 22 ප්‍රශ්න පත්‍රයේ පස්සෙනි ප්‍රශ්නය අවිලා තියෙනවා ගැටුම් निराකරණයේදී මැදිහත් කරවපු සතු හේතු වැදගත් ගුණාංගයක් වන්නේ එහෙනම් ගැටුම් निराකරණයේදී එක ක්‍රමයක් තමයි මැදිහත් කිරීමේ එහෙනම් මැදිහත් කිරීමේදී මැදිහත් කරවපු සතු ගුණාංග මොනවද කියලා අහනවා 1 කාර්මික වීමයි 2 අපක්ෂපාති බවයි 3 ඉවසීමයි 4 ධාර්මික බවයි එවනම් මෙතන මැදිහත් කරවපු සතු ගුණාංග වෙන්න ඕනේ දෙවෙනි පිළිතුර අපක්ෂපාති බව එවනම් මැදිහත් කරවපු අපක්ෂපාති වෙන්න ඕනේ අවංක වෙන්න ඕනේ කැපවන්නෙක් වෙන්න ඕනේ ඒත් එකම හොඳින් සවන් දීමක් වෙන්න ඕනේ දෙල කෙනෙක් වෙන්න ඕනේ යාන විචාරශීලී හා නිර්මාණශීලී චින්තනයක් තියෙන කෙනෙක් වෙන්න ඕනේ. කියන්නේ මේ ගැටුමට සම්බන්ධව කර්ම පිළිබඳ විචාරශීලීව අධ්‍යයනය කරන්න පුළුවන් වෙන්න ඕනේ. මේ ගැටුමට පාදක වූ කර්ම සම්බන්ධයෙන් නිර්මාණාත්මකව සිතමින් මේ පිළිබඳ කරුණු එක්රැස් කරන්නට පුළුවන් ශක්තියක් තියෙන දැනුමක් තියෙන පුද්ගලයෙක් වෙන්න ඕනේ. එවනම් මැදිහත් කරපු සතු ඔන්න ඔය ගුණාංග තියෙන ඕන ප්‍රධානම ගුණාංගයක් විදිහට අපිට මෙතන තියෙන පිළිතුර තමයි අපක්ෂපාති බව. ඊළඟට බලමු 32 ප්‍රශ්නය අවිලා තියෙනවා රුසියාව හා යුක්‍රේනය අතර නිර්මාණය වී ඇත්තේ දේශපාලන ගැටුමකි 2 වාරික ගැටුමකි 3 ආගමික ගැටුමකි 4 ආර්ථික ගැටුමකි එහෙනම් අපි මීට පෙර ඒ පිළිබඳව කතා කළා රුසියාව හා යුක්‍රේනය අතර නිර්මාණය වෙලා තියෙන්නේ දේශපාලන ගැටුමක් देशपालन गेटुमा इस्राएल पालस्तीन रुसियावस्ता युक्रेन देश सीमा बलव्याप्ति धनवादी बटन धनवादी सह सोवियत रुसियावातर बलव्याप्ति गेटुमा युक्रेन सह रुसियावातर वर्तमाने पवती निवेदित पिरितुर पलविनीक देशपालन गेटुमा की ඊළඟට 34 ප්‍රශ්නේ තියෙනවා ගැටුම් निराකරණයේදී ජය ජය විසඳුම් ලබා ගැනීම සඳහා වඩාත් යෝග්‍ය ක්‍රමය වන්නේ මින් මීට පෙර වසරකාව ප්‍රශ්නයක්ම තමයි නැවත තියෙන්නේ ගැටුම් निराකරණයේදී ජය ජය විසඳුම් ලබා ගැනීම සඳහා වඩාත් යෝග්‍ය ක්‍රමය වන්නේ 1 විනිසීම 2 සමතකරණය 3 සාකච්ඡා කිරීම
හතර මැදිහත් කරන්නේ එමන ජය ජය විසඳුම ලැබින් අපි දන්නවා සාකච්ඡා ක්‍රමයෙන් ඒක සාකච්ඡා ක්‍රමය තුලින් දෙපාර්ශ්වයෙන් යම් ජයග්‍රහණයක් ලබා ගන්නවා ඒ කියන්නේ යම් ගැටුමක් ඇති වුණාම ඒ ගැටුම වියදමකින් තොරව අඩු වියදමකින් නිරාකරණය කරගන්න පුළුවන් සාකච්ඡා කරනකොට දෙපාර්ශ්ව අතර හොඳ හිත ආරක්ෂා වෙනවා දෙපාර්ශ්ව අතර විශ්වාසය රැකෙනවා එමනම් ඒ අනුව දෙපාර්ශ්වයෙන්ම ජය ජය විසඳුමක් තමයි සාකච්ඡා ක්‍රමය තුලින් ලැබෙන්නේ එහෙනම් ගැටුම් දාගෙන ජය ජය විසඳුම ලබා ගැනීම සඳහා වඩාත් යෝග්‍ය ක්‍රමය විනිසීම නෙමෙයි සමතකරණය නෙමෙයි මැදිහත් කරන නෙමෙයි සාකච්ඡා ක්‍රමය එහෙනම් ආදරණීය දුව පුතේ අපි අද කතා කරලේ ප්‍රජාතන්ත්‍රවාදී සමාජයේ ගැටුම් නිදාකරණය කියන මාතෘකාව යටතේ පසුගිය වසර 5ක ඕලෙව ප්‍රශ්න පත්‍රයේ ආව MCQ ප්‍රශ්න තමයි සාකච්ඡා කළේ ඒතර මේ වසර 5ේ ප්‍රශ්න සාකච්ඡා කරනකොට අපට යම් ආවෝදයක් ලැබෙනවා ප්‍රශ්න සකස් වෙන්නේ කොහොමද මේ මාතෘකාව යටතේ තියෙන මොන කරුණුද වැඩිපුර මේ ප්‍රශ්න වලට ගැබ්බෙලා තියෙන්නේ කියන එක ඒ අනුව මෙන්න මේ අපි සඳහන් කරන කරුණු ටික විශේෂයෙන්ම මෙන්න මේ කරුණු මෙන්න මේ බෙදී සා ත්‍රිකෝණ ආර්ගල පිළිබඳ සාරාංශයක් විදිහට මේ කරුණු මතක තියාගෙන ඔබ ගාහකට සූදානම් වන්න එමනම් නැවතත් හමු වෙනතුරු ඔබට සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා ස්තුතියි